අයිබෝන් මේ මොහොතේ 25 වන ලෝක බාලදක්ෂ ජම්බරියට සහභාගී වෙන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම සිටින්නේ ඩේ චොන් මුහුදු තීරයේ සෝල් නුවර සිට නිරිත දිග දෙසට වන්නට කිලෝමීටර 160ක් පමණ දුරින් පිහිටියා වූ වෙරළ තීරයක්. ඔවුන් මෙම ස්ථානයට අද රැගෙනු ලැබුවේ එලිමහන් ක්‍රියාකාරකම් සඳහා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම් පමණක් නෙවෙයි, තවත් විදේශ බාලදක්ෂ කණ්ඩායම් රැසක් මේ ස්ථානයට අද රැගෙනු ලැබුවා. ඉතින් අද උදෑසන තෙක් ඔවුන් නිවාසිකව සිටියේ ඩන්කුක් විශ්වවිද්‍යාලයේ. එතැන් සිට බස් රථ මගින් තමයි මේ ස්ථානයට ඔවුන් අද රැගෙන ආවේ. ඉන් අනතුරුව මේ ක්‍රියාකාරකම් වලින් අනතුරුව ඔවුන් රැලිත් තමන්ගේ වාසස්ථාන එහෙම නැත්නම් නිවාසිකාගාරය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඉතින් මේ වෙන විට අපිට පේනවා බාලදක්ෂයින් තමන්ගේ ක්‍රියාකාරකම් වල නිරත වෙන ආකාරය. කාලගුණය දැන් යහතරමක් යහපත් අතට ඇරී තිබෙනවා අද දවසේ. කෙසේ වෙතත් හෙට බලාපොරොත්තු වෙනවා සෝල් නුවර ආසන්න ප්‍රදේශවලට යම් වර්ෂාපතනයක් ඇද හැලෙයි කියලා. මොකද කුණාටුව මේ වන විට ටිකෙන් ටික කොරියාව දෙසට ගමන් කරමින් තිබෙන නිසා. මෙයයි තත්ත්වය. තවත් තොරතුරු සමගින් යළි ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා යසරත් කමල්සිරි, නිවුස් ෆස්ට් වෙනුවෙන්.